මේ උදාහරණ බලන්න මේක දැන් මේ ලයිව් පෙන්වන්නේ ඒ රටේ එක්තරා රටක ඒ රට මොකද්ද කියලා අපිට බලාගන්න පුළුවන් මේකේ අපි IP address එක නැත්තම් මේකෙන් බලුවම මේ පෙන්නේ යුනිවර්සිටි එක ඩෙන්මාර්ක් නේද DE එහෙම අපිට බලාගන්න පුළුවන් विशेष वर्ग पब्लिक आईपी कैमरा ओणम कैमरा कनेक्ट वागेन फोन कैमरा वेम पुलवा हेकिन हेकिन हेकिरा इंटरनेट कनेक्ट करम अंतर्जाल संबंध कैमरा तीन अरे वेब मुकोना कंप्यूटर का कैमरा बट वाईफाई तीन वाणा कैमरा बट අර charge 45 ඉන්ටර්නෙට් කේබල් එකක් ගහන්න පුළුවන් නම් එයා කෙලින්ම ඉන්ටර්නෙට් කනෙක්ට් කරනවා. ඉතින් ඒ කැමරාවට user name එකක් password එකක් දාලා නැත්නම් ඒව බලන්න පුළුවන්. දැන් මේ හිම හිම වැටලා තියෙන්නේ. හරි? ඒ කැමරාවට user name එකක් password එකක් දාලා නැත්නම් ඒව බලන්න පුළුවන්. සමහර ඒවා හේතුවක් හින්දා දාලා නැහැ. දැන් traffic camera එකක් ඕන කෙනෙකුට බලන්න පුළුවන් වෙන්නේ නැහැ. traffic එක තියනවාද බලන්න. සමහර hotels වල තියෙනවා cameras. होटेल्स वाले क्या ना अरे बीच के व्यू एक बलान लसन व्यू एक क्या मतलब ना तेंग वाले इतना आप इतना बलान ना पुलों यान ना काले दें लंकाओ वाके ने में वेनर आटा कटे आते द आप इन उमरे लेट की हिल आप इतना दवसेंगे ना पुलों इवनाट समाल लाटा इकर आटा कटे आते मुहूदे कुनाडु तात्त्विक वाके हवस बीच ममूरली किलोमीटर हारसियान वेग हईवे किलोमीटर हारसियाल हवस बीच कटे अमको बीच लंगा पटांग बीच कटे अकट भी एंड हवस हाईवे बीच की तव किलोमीटर पंसियार अरे बीच के तब किलोमीटर इतने पंसियार दवस कट इवे विशाल प्रमाण दूर ट्रवल कर अट बह ये बीच के इतना तत्व बहुमत ये देवा बला गियोत्स पे गमन वेड़ेवा विलाड़ता मे कैमरा मेकान ट्रफि के मोनीटर करना पेन रटे हिम वेट ट्रफि कैमरा हर ये पावित करा මේ තව ඔයගේ පබ්ලික් එක මොකද්ද පුතේ අපේ රටේ ඇද්ද ඔය පබ්ලික් අපේ රටේ මට හම්බ වෙලා නැහැ හරිද IP කැමරාස් නම් තියෙනවා IP කැමරාස් මන් දැකලා තියෙනවා IP කැමරාස් සාමාන්‍යයෙන් කඩින් ගන්න පුළුවන් රුපියල් 18000ක් 20000ක් වගේ ප්‍රමාණයකට IP කැමරා එකක් ගන්න පුළුවන් ඊටත් අඩුවෙන්ත් දැන් තියෙනවා ගොඩ තියෙනවනේ ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන් හැබැයි කවුරුත් මන් දැකලා නැහැ පබ්ලික්ලි ඒවා සම්බන්ධ කරලා තියෙනවා ගොඩක් වෙලාවට පාස්වර්ඩ් යූසර් නේම් දාලා ඇති මේ තියෙන සමහර ඒවා කෙලිම ඇක්සස් කරන්න දෙන්නෙම නැහැ කෙලිම යූසර් නේම් පාස්වර්ඩ් ඉල්ලනවා හරි ඒ වගේ ඉතින් දැන් ඔයාලට තේරෙනවා රිමෝට් ඇක්සස් කියන එක පුතේ කම්පියුටර් එකක් ඇක්සස් කරනවා කියන එකම නෙවෙයි රිමෝට් ඇක්සස් වලදී කැමරාවක් වෙන්න පුළුවන් යම්කිසි යන්ත්‍ර උපකරණයක් වෙන්න පුළුවන් උදාහරණයක් විදිහට දැන් ඔය ඔයිල් රිෆයිනරිස් එහෙම නැත්නම් තෙල් කැණීම් කරන තැන්වල මිනිස්සුන්ව යවන්න බෑ තෙල් තියනවද කියලා පරීක්ෂා කරන්න මිනිස්සු යවන්න බෑ මොකද තෙල් තියනවා නම් මුලින්ම එන්නේ ගෑස් ඒ ගෑස් එකට මිනිස්සු මැරෙනවා ඉතින් ඒ හින්දා එහෙම යවන්න බෑ ඉතින් ඒ තැන්වල යවන යන්ත්‍ර උපකරණ ඉතින් යන්ත්‍ර උපකරණ හරහා තමයි ඉස්සලම මේ සෙන්ස් කරලා සංවේදනය කරලා බලන්නේ මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා පතල් වලදී ගැඹුරු තැන්වලදී ගැඹුරු කැණීම් වලදී මුලින්ම යන්ත්‍ර උපකරණ හරහා තමයි රිමෝට් ඇක්සස් කරන්න වෙනවා හරි ඔයගොල්ලෝ දැක්කත් දන්නේ මේ අර ලොන් ස්පේස් ජම්ප් එක බලලා තියෙනවද ඔයාලා? අභ්‍යවකාශයෙන් නම් මිනිස්සු පණින්නේ බලලා නැද්ද? ලෝක වාර්තාවක් 2018 මට මතක විදියට ඒ කියන්නේ
මේ අභ්‍යවකාශය කියන්නේ අභ්‍යවකාශයම කියන්න බෑ. ඉතින් සාමාන්‍ය සෑහෙන උසක ඉඳන් එයා මේව එකක් කරා තමයි යන්නේ. යා විශේෂ කිට් එකක් දාගෙන විශේෂ පැරෂුට් එකක් යන්නේ. විශේෂ මේ මේව කියන්නේ මේ බැලුන් එකක ගිහිල්ලා උඩටම ගිහිල්ලා එයා මේ එතනින් පන්නන. එතකොට එයා පණින් එක වීඩියෝ කරලා තිනවා, ඇක්සස් කරලා තිනවා, රිමෝට් ඇක්සස්. මොකද කාටවත් එතන ගිහිල්ලා මේ බලන්න බෑනේ, වීඩියෝ කරන්න බෑනේ. පණින් එක නා වීඩියෝ කරන්න තව එකෙක් කියන්න බෑ උඩට. තේන රිමෝට් ඇක්සස් හරහා තමයි වීඩියෝ එක තියෙන. ස්පේස් ජම්ප් කියන එක පොඩ්ඩක් බලන්න. ස්පේස් ජම්ප් දැම්ම බලන්න යන්න එපා, පස්සේ බලන්න. ස්පේස් ජම්ප් මේක මං හිතන්නේ ජම්ප් ෆ්‍රේම් ෆ්‍රොම් ස්පේස්. හරි. Jumping from space. Space diving කියන්නේ ක්‍රීඩාවක්. ඒ වුණාට මෙයා දැන් මෙයාගේ තමයි වාර්තාව තියෙන්නේ. එච්චර උසක ඉඳන් පණින්නේ. විනාඩි ගාණක් යනවා පොළවට එන්න. වීඩියෝ එකේ තියෙනවා. හරි 2018 මේ තියෙන record breaking space jump. 18 තියෙන Captain Nemo. හරි. ඉතින් ඒ වගේ අවස්ථාවලදී කවුට කාටවත් ගිහිල්ලා වීඩියෝ කරන්න බෑ. ඒ වගේ වෙලාවටදී රිමෝට් ඇක්සස් තමයි කරන්නේ. කැමරාස් රිමෝට් ඇක්සස් කරනවා. ඒ වගේම දැන් ඔය ඔගොල්ලෝ දකින්න ඇති ජපානයේ ළඟදී ඒගොල්ලෝ යවලා ශ්‍රී මේ අපේ ලෝකෙන් ගොඩාක් ඈත කිලෝමීටර් මිලියන ගණනක් ඈතින් තියෙන, මට මතක විදියට මට හරියටම මතක නැහැ ෆිගර් කීයද කියලා, ඈතින් තියෙන එක ග්‍රහකයක කොටසක් අරන් එනවා ලංකා මේ මේ ලෝකෙට. ජපාන ඒක වැටෙන්නේ ඕස්ට්‍රේලියාවට කැප්සූල් එක. ඉතින් මේ සම්පූර්ණ ක්‍රියාවලිය එතකොට වෙන්න ඕන කොහොමද? රිමෝට් ඇක්සස් වලින් වෙන්න ඕන. සම්පූර්ණ ක්‍රියාවලිය රිමෝට් ඇක්සස් වලින් වෙන්න ඕන. මොකද එහෙම නැත්නම් රිමෝට් ඇක්සස් හෝ කියන්නේ සම්පූර්ණ ක්‍රියාවලියට රිමෝට් ඇක්සස් අවශ්‍ය වෙනවා. සමහරලාට ගොඩ මිලියන ගාණක් ඈතට ගියාම ඒක ඇක්සස් කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ මොකක් හරි ක්‍රමයක්, විද්‍යාත්මක ක්‍රමයක් පාවිච්චි කරන්න ඕනේ මේ රිමෝට්ලි ඒ තැනට ගිහිල්ලා. මොකද ඒක හරියට කරන්න බැහැ. කොටසක් අරන් යනවා කියන්නේ ඉතනක තාක්ෂණය කොහොමද කියලා. හරි. දැන් ඔය හන්දේ පාෂාණ අරන් එනවා. ඒ වගේ තියෙනවා නේද ඒ වගේ කේකේවා. ඒත් රිමෝට් ඇක්සස් තමයි ගොඩක් පාවිච්චි වෙන්නේ. අන්තර්ජාලය පාවිච්චි වෙනවා යම් කිසි දුරකට. එතනින් එහාට විශේෂ සංඥා ක්‍රම මගින් එක කරන්න පුළුවන්. හරි. ඉතින් දැන් ඔයාලට අවබෝධයක් තියෙනවා ඉන්ටර්නෙට් කියන්නේ මොන වගේ විෂයක්ද. ඉන්ටර්නෙට් කියන්නේ මේ අපි දන්න වෙබ්සයිට් විතරක් නෙමෙයි. එතනින් එහාට ගියපු ලොකු පුළුල් විෂයක්. ඉතින් ඔගොල්ලෝ දන්නවද දන්නේ ඉන්ටර්නෙට් වල දවසකට බිහි වෙන තොරතුරු අන්තර්ජාලයේ එක් දිනක් ඇතුළත බිහි වෙන තොරතුරු මිනිස්සෙකුට තමන්ගේ සාමාන්‍ය මිනිස්සෙකුට තමන්ගේ ජීවිත කාලයේ ඉවර වෙද්දිවත් අධ්‍යයනය කරලා ඉවර වෙන්න ඉවර කරන්න බෑ කියලා කියනවා. ඒ කියන්නේ එක දවසකදී එන විස්තර ජීවිත කාලයේදීමවත් අධ්‍යයනය කරලා ඉවර කරන්න බෑ. ඒ තරම් තොරතුරු ප්‍රමාණයක් එක් දිනකට අන්තර්ජාලයේ ජෙනරේට් කරන. අන්තර්ජාලය අපි දකින්නේ වෙබ් ගත්තත් අපි දකින්නේ පොඩි ඒරියා එකක් විතරයි පොතේ. වෙබ්සයිට්ස් අපි හැමදේම දකින්නේ නැහැ. අපි හිතනවානේ අපි Google එකේ ගිහලා ඕන එකක් සර්ච් කරන්න පුළුවන් කියලා. එහෙම එකක් නැහැ. Google එකේ ගිහලා සර්ච් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. බලන්න මේක. බලන්න surface හරි මේ ඉමේජ් එක බලන්න පුතේ. මේ ඉමේජ් එකේ පෙන්නවා අපි සාමාන්‍ය මේ Google සර්ච් ඉන් වලින් යන ප්‍රමාණය සර්ච් කරලා යන ප්‍රමාණය 104යි. ඒ 104ක් තමයි අපේ ජීවිත කාලෙම ඉගෙන ගන්න අමාරු. ඉතින් මේ සර්ෆේස් වෙබ් සහ ඩීප් වෙබ් දෙක තමයි අපේ ජීවිත කාලෙම ඉගෙන ගන්න අමාරු එක දිනකදී. අපි එතනින් එහාට තවත් තියෙනවා පේන්නේ නැති දැන් සර්ෆේස් වෙබ් වලින් පල්ලෙහාට ගිහිල්ලා ඩීප් වෙබ් පාවිච්චි කරන්නේ රිසර්ච් වලට, රිසර්ච් පේපර්ස්, රිසර්ච් ඩේටාබේසස් ඒ වගේ ඒවා තමයි ඩීප් වෙබ් වල තියෙන්නේ. මේ තියෙන තව ඉමේජ් එක. සර්ෆේස් වෙබ් තමයි අපි දකින අපි පාවිච්චි කරන. හැබැයි එතනට පල්ලෙහා තියෙනවා ඩීප් වෙබ්. ඒක විශාල ප්‍රමාණයක් තියෙනවා. එතනටත් පල්ලෙහා තියෙනවා ඩාර්ක් වෙබ්. ඩාර්ක් වෙබ් කියලා කියන්නේ හරියට වෙබ් වල පාතාලේ වගේ ඒ වෙබ් වල තියෙන ඉල්ලීගල් දේවල්, නීත්‍යානුකූල නොවන දේවල්. ඒ වගේම වෙබ් වල තියෙන අපි කියන අනියන්ස්, අනියන් නෙට්වර්ක්ස්. එහෙම නැත්නම් ඒ ඒ නෙට්වර්ක් වල ෂෙයා වෙන දේවල් කාටවත් සර්ච් කරලා යන්න බෑ. සර්ච් කරලා යන්න බෑ. ඒක විශේෂ ඒරියා එකක්. ඒකට සාමාන්‍යයෙන් ඇතුල් වීම නීත්‍යානුකූල ඇතුල් වීම ප්‍රශ්නයක් නැහැ. ඒත් ඒක තියෙන ගනුදෙනු නීත්‍යානුකූල නැහැ.
අවි ආයුධ ගනු දෙනු ඩ්‍රග්ස් එතකොට අනිත් පැත්තට ගත්තම පෝනෝග්‍රැෆික්ස් වීඩියෝස් ඒ වගේ සමහර වෙලාවට වයලේටින් වයලේටින් වීඩියෝස් කියලා කියන්නේ මිනිස්සු මරණය ඒවා ඒ වගේ ඒවා මේ පල්ලැහැ ගොඩාක් ඩීප් වෙබ් එකේ තමයි තියෙන්නේ. ඉතින් ඒවා අපිට සාමාන්‍ය Google කරලා එහෙම යන්න බෑ. හරි Google කරලා යන්න බෑ. ඒකට විශේෂ විදි තියෙනවා යන්න. උදාහරණයක් විදිහට මේ ටෝ කියන network එක ටෝ කියන browser එක පාවිච්චි කරලා dark web එක access කරන්න පුළුවන්. නැත්නම් deep web access කරන්න පුළුවන්. deep web වලින් පල්ලැහැ access කරන්න පුළුවන්. deep web නම් සාමාන්‍යයෙන් access කරන්න illegal නැහැ. deep web පාවිච්චි කරන researchers ලා ගවේෂණ පරීක්ෂණ කරන කට්ටිය ඒ තොරතුරු ගබඩා කරන්න සහ ලබා ගන්න මේක පාවිච්චි කරනවා backup තියා ගන්න Google Drive එක වගේ ඒ වගේ දේවල් deep web එකේ සාමාන්‍ය users ලා පාවිච්චි කරන්න surface web එක විතරයි ඔගොල්ලෝ කොච්චර මට්ටමකට ගිහිලා තියෙනවද කවුද dark web ගිහිලා තියෙන්නේ බය වෙන්න එපා පොලිසියෙන් අල්ලගෙන යන්නේ නැහැ මහලව ඈ එහෙම නැහැ මේකට යන්න පුළුවන් ගිහිලා බලන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ හැබැයි ඒකේ තියෙන ගනුදෙනු නැහැ අවි ආයුධ ගනුදෙනු කරන්න එපා කියලා ගියට කමන්නේ ඒක තියනවා කියලා දැක්කට කමන්නේ හැබැයි ඒවා කරන්න එපා හරි මොනවා හරි ගැටලු තියෙනවද මෙතන දැනකම් හලෝ ඔයගලන්ට හිතට එන ප්‍රශ්න අහන්න පුතේ මම උත්තර දෙන්න පුළුවන් ඔයගලන්ට හිතට එන දේවල් අහුවම ඔයගලෝ නොදන්න දේවල් නේ තියෙන්නේ දන්න දේවල් නම් පන්තියෙන්න ඕනේ නැහැනේ ඔව් කියන්න කියන්න පුතේ ප්‍රශ්නයක් අහුව නේද ඔයගලන්ට මාව ඇහෙනවද ජයනි ඔව් සර් එහෙනම් නේද ප්‍රශ්න නැද්ද හරි මේ තියෙන්නේ මේ ඔය දැන් ඔයාලා අහන්න නැති හින්දා ඉතින් මම කියලා දෙනවා මන්දා මේ තියෙන්නේ ටෝ කියන බ්‍රවුසර් එක ටෝ කියන්නේ Firefox වල මොඩිෆිකේෂන් එකක් විදියට ඒකලා හදලා තියෙන ඕපන් සෝස් බ්‍රවුසර් එක මේකට ගිහිල්ලා ඔයගලන්ට සාමාන්‍ය විදිහට සර්ච් කරන්න බෑ ඒකේ තියෙනවා DuckDuckGo කියලා සර්ච් එන්ජින් එකක් ඒකේ සර්ච් කරන්න ඕන hidden wiki කියලා hidden wiki කියලා සර්ච් කරාම මේ hidden wiki URLs එනවා හරි මේ තාම ඔයගොල්ලන් ඉන්නේ ඇත්තටම surface web වල මේ ඔක්කොම surface web බලමුද hidden wiki එකට ගිහිල්ලා බලමු hidden wiki එකට ගියාට පස්සේ තාමත් ඉන්නේ surface web තාමත් වල ඉන්නේ surface web මේකට ගියාම ආපහු අපි බලමු hidden wiki එකක් තව එකක් තියෙනවද කියලා හොයාගන්න අපිට. අපි මෙතන bitcoins hidden wiki කියලා තව එකක් දෙනවා මම මේකට යනවා. දැන් ඔයාලට බලන්න මේ මෙතන පේන URL එක පේනවද ඔයාලට පුතේ? බ්‍රවුසර් එකේ පේනව නේද URL එක? පේනවද? onion .com එහෙම නෙමෙයි .onion හරි මේ මේ ඇවිල්ලා ඔන්න දැන් ඔන්න අපි deep web එකට තාම deep web එකේ තාම උඩ ඉන්නේ හරි දැන් මෙතනින් එහාට ගියාම මෙතනින් එහාට තියෙන මේකේ තියෙන සේවා එක එක ඒවා මෙතනින් එහාට තියෙන සේවා මේ මේකේ තියෙන search engines හරි ඒතර තව hidden wiki එකක් මේකේ තියෙනවා ඉතින් මේ මේක අර අතරමං වෙනවා වගේ දෙයක් තියෙන්නේ මේකේ දැන් ටෝක වලින් මේක ගියාට ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන commercial service guns dark market. හරි euro guns. හරි ඒ වගේ guns. there is bitcoins කියන ඒවා අහලා තිය onion wallets bitcoins bitcards. හරි එතකොට මේකේ සමහරට තියෙන්න පුළුවන් වෙන රටකට වීසා හදා ගන්න හොරටම. මේ තියෙන
financial market prepaid cards visas amena cards wenama na hari service ekak ape me me service use karanna wala hitana ona e parisave mokada godak ewa me etta wenna puluwa boru wenna puluwa hari etoda drugs market ek ek dewal meke tiena me me links walata walata gihilla balanna puluwa monada meke tiyenne thawa tiyenne monada oh sir etakota oka hack karanna hembaida මේක ඉන්නේ හැකර්ස්ලට වැඩි හරියක් ඉතින් මේ මේක ඉන්න කට්ටියත් ඉන්න කට්ටියව හැක් කර ගන්නවා තමයි එහෙමත් වෙනවා ඒ වගේ දේවලුත් තියෙනවා ඒත් මේකේ හැකර්ස්ලා වගේම FBI එකේ FBI එක දන්නවනේ ඉන්වෙස්ටිගේෂන් බියුරෝ එකේ මේ USA ඒගොල්ලන්ගේ ඒගොල්ලෝත් ඉන්නවා මෙතන හිඩන් වික එකේ FBI එකේ කට්ටියක් තියෙනවා මොකද හැකර්ස්ලාත් ඉන්නවා හැකර්ස්ලා අල්ලන කට්ටියක් ඉන්නවා अरे वाला उन्हें हैकर के ने खाया कराना उन्हें पुलों में तो मेरे रेंट का हैकर अरे रेंट का हैकर साल लेके खोला बिटकॉइन वालेंगे वाले दिने रुपया डॉलर वालेंगे वाले बाय बिटकॉइन वालेंगे वाले दिने हैकर के ने कौन है खाया कराना इतने कुटे यार लड़कियां लापित हैकर ने पुलों में तो उन्हें लीगल सर्विस इलीगल सर्विस प्राइसेस टेक्निकल स्किल्स එතන මෙතන තියෙනවා ඊමේල් Facebook කැපේ හැකින් වගේ small jobs වලට එනේ ඒගොල්ල ගාණක් කියලා කියන එතකොට මේක ගන්න පුළුවන් හරිද ඒ වගේ එතන තියෙනවා එතනින් එහාට ගිහිල්ලා මේ onion services gold and diamonds gold and diamond ඒ වගේ market එකක් ඉතින් ඒ වගේ services ගොඩක් තියෙනවා මේකේ hidden services right මේකට යනකොට මං කිව්වනේ මේකට යනකොට ඔයාලට ඉතින් අර normal website මේ onion URLs normal websites වලට යනවා වගේ නෙවෙයි. So මේකේ ගොඩක් එක එක misleading දේවල් එක එක ඒවා තියෙනවා. හැබැයි ගිහිල්ලා ආවට ප්‍රශ්නයක් නැහැ මොනවාද කියලා බලලා. හැබැයි ඕගොල්ලෝ ඒක තියෙනවා කරන්න යන්න එපා. කරන්න යන්න ඕ involve වෙන්න එපා. මොකද්ද කියලා බලන්න බැලුවට කමන්නේ නැහැ. මොකද්ද කියලා දන්නේ නැත්නම් ඒත් ප්‍රශ්නයක් වෙනවා නෙමෙයි. කවුරු හරි එව්වම ගිහිල්ලා බලයි මේ අමුතු URL එකක් දන්නෙත් නැහැ නිකන් सर्च कर सर्च करने पर ना सीमा मत तेरे मुझ सर्च कराम देवल नेतीवेन ना थे तू तीनों सर्च कराम देवल लाखों रहो ना इतने हरिमले ऐसे नहीं पुलिसी का टेटर तीन गिला सर्च करने इतना तीन अंदर ना हुए ना एक हम सर्च कर ले अन्न बे हरे यही ना गुड़ाक वेला वड़ गिला बालों का अंतिम एक ही उपयोग ने आए අදහසක් තියෙනවා ඇති කියලා මේ වෙබ් කියන එක සේවාවක් ගන්න ඒකේ තියෙන මට්ටම හිතලා බලන්න. ඒකේ කොච්චර එක සේවාවක් ගත්තම ඒකේ කොච්චර දේවල් ඉගෙන ගන්න අපිට තියෙනවද? අපි දන්නේ නැති දේවල් තියෙනවා. ඒ වගේම තමයි වීඩියෝ කන්ෆරන්සින් ෆයිල් ට්‍රාන්ස්ෆර් ඒ සේවත්. හරි මම කිව්ව ෆයිල් ට්‍රාන්ස්ෆර් සර්විස් එකක් මම පෙන්වන්නම් කියලා. ඉතින් ෆයිල් ට්‍රාන්ස්ෆර් සර්විස් එක පෙන්වන්න කලින් ඕගොල්ලන් චූටි දෙයක් කරන්න ඕන. ඕගොල්ලෝ හදා ගන්න ඕන අර දැනට තියෙනවනම් කමන්නේ නැහැ සී පැනල් account එකක් සී පැනල් එකක් තියෙන account එකක් එහෙම නැත්නම් free hosting account එකක් එතකොට මේක කියලා දෙන්න ලේසි ඉතින් ඔගොල්ලෝ මගෙත් එක්කම කරන්න ඔයගොල්ලන් hosting account එකක් නැත්නම් ගිහිල්ලා යන්න www.zerofees.net කියන website එකට zerofees.net ඔව් එදා මම එකක් account එකක් හැදුවනේ ඒකේ password එක මතක නැහැ එතකොට මම ආයෙ අලුතින් එකක් හදන්න ඕනේ password එක නෑ password එක reset කරන්න පුළුවන් forgot password කියලා ඔයාගේ email එක ගහන්න එතකොට password එක ගන්න පුළුවන් email එකට එනවනේ password එක එන්නේ නැද්ද
बिंदु इलाक बिंदु इलाक इट वॉज फीस डॉट यूएस साइन अप मेतन तीयना साइन अप साइन अप नाउ के लिए काफी मगे तक करमो साइन अप नाउ इट वॉज गिहिल ना याला हाना यूजर नेम पासवर्ड आईटी का देना यूजर नेम एक बांध देना A L I C T दास V C एक S I के ला A L I C T दास V C एक S I पासवर्ड डे का अभी लेसे का दे मु A L I C T 1 2 3 के ला मंदे ना लेसे का ओगुलांडा तो मांगी हुई ओगुलांडा तो ना एक लोग गे ना पुलवा ईमेल एड्रेस से का मम्मा की ईमेल एड्रेस से का दानो वाला डट पुरा उनको लगी ईमेल एड्रेस से का दान ना साइट कैटेगरी एक पर्सनल साइट लैंग्वेज एक इंग्लिश जैसे मैं कम टाइप करना हूँ ना हाथाई बी विसी हायाई बी हाथाई बी विसी हायाई बी वाला वाला कितना कोड डेट टाइप करना वाला मगे कोड टाइप करने पा हरिद मेटिक हरिना रजिस्टर की ने को ओगोलत मेक मदे ने पा यूजर नेम एक ओगोल देन ओगोलंगे नाम गैविच मुका कर यूजर नेम का नत्तम ऑलरेडी यूज के लकी है वाला मेक मदु मेटिक डे वेनकन करात दरोने हरिद नद हरिद नद देखें ने का किया ना गुआने मैं तो ये सिंगा ओए ओए ये टिकाव ने ने को का दावे ने ते लेकिन ना पे ना साइन अप यूजर नेम में गहन टिक साइन अप ना हो गया यूजर नेम में हम गहन ला मैं कट किया साइन अप ना हो गया ना सर ये कहाँ बने ऐसे वाला हरी कट किया था सीर ऑफिस टू यूएस से कट द किए मैं वेबसाइट कट द किए क्या लगाना मर्डर बने कट की लगता මේකට දැන් මේකට අර සර්ච් ලින්ක් එකෙන් මං යන්නේ හරි ඒ ලින්ක් එක ක්ලික් කරාම මොකක්ද ආවේ ඒ ලින්ක් එක ක්ලික් කරාම එනවනේ මේක එන්නේ නැහැ ආවේ නැද්ද ඇට ටික සර් ලෝඩ් වෙන්නේ නැහැ ඔච්චරමයි පෙන්වන්නේ ඔච්චරයි කියන්නේ දැන් ස්ක්‍රීන් එකේ පෙන්වලා තියෙන ටික සර් හරි ඉතින් ඒක ඔයා සයින් අප් නව කියන එක ක්ලික් කරන්න හරිද ක්ලික් කරාද සයින් අප් නව කියන කොටට ගිහිල්ලා ක්ලික් කරන්න මෙතන එතකොට තමයි මේක එන්නේ हर नेत एक नेत जाए नहीं हरी द सर हरी में ओके अभी पास से लड़ कराने को हो मतलब हरी हरी एक आते कम किया लगी ना हरी हरी द मधुशी हरी द सांदुनी चातुनी हरे तो पुते हरे सर हरे ने मेटी का फील कर आद मेटी का तो फील कर आद हिस्टर्टी का फील कराना यूज़र नेम में का हिस्टेंग ही मत याने पाय यूज़र नेम में के हिस्टेंग याने तो एक अधिक टट टेल नॉन यूज़र नेम में का वाला लिया ने एलेवल आईसीटी जाए नहीं लेसी विद्या कमांग की हुई हिस्टेंग याने ने तो पासवर्ड के तमाम डे पता की इतने का गहन ईमेल ले को आगे ईमेल ले का देना पर्सनल के ला दान साइट लैंग्वेज के इंग्लिश दान
security code type කරන්න. ඊට පස්සේ register කියන button එක click කරන්න. දැන් මම register කියන එක ඔපනවා. එතකොට මෙහෙම එකක් එයි. ඔයාගේ web page එක create වෙයි. කොහොමද කරන්න? දැන් මේකේ යවල ඉවර වුණා. හරි මම අපෝමල ඉඳන් පෙන්නන්න. ඊ මේක register කරා මේක ආවා. register කරා පස්සේ email එකට යන්න. email එකේ මම කව බලන්න folders කීපයක් මොනවාද ඒ? primary බලන්න, social බලන්න, promotions බලන්න, updates බලන්න. මගේ updates එකට තමයි අවිල්ල තිබ්බේ. මේ තියෙන්නේ. updates එකට අවිල්ල තියෙන මෙන්න මේ link එක click කරා මම. ඒ link එක click කරාම තමයි මේ විදියට මගේ page එක prepare වෙන්නේ. මේ බලන්න. මගේ page එක prepare වෙනවා. හරි. සමහර වෙලාවට මේක spam folder එකට එන්නත් පුළුවන්. මම කියන්නේ inbox එකට අවිලා නැත්තම් මේ primary social promotions updates ඒවට අවිලා නැත්තම් spam එකට එන්නත් පුළුවන්. දැන් මගේ මෙතන තිබ්බේ හින්දා මම මේක click කරාම මේ විදියට update වෙලා ඉවර වුණාට පස්සේ ඕගලන්ට පෙන්වන්න. අප්ඩේට් ලයිව් වුණාට පස්සේ මේ විදියට පෙන්වන්න ඕන. එතකොට මට හම්බ වෙන දේවල් ටික මම මේක ඔයාලා ලියාගත්තත් කමක් නැහැ පොතේ. මේ තමයි ඔයාගේ user name එක. ලියාගන්න එක හොඳයි. password එක ඔයාලා දුන්න password එක. control panel එක තමයි මේ තියෙන cpanel.0office.us. එතකොට අපිට හම්බ වෙන MySQL user name එකක් password එකක් MySQL host name එකක් මම මේවා කියලා දෙන්නම් FTP username එකක් FTP password එකක් FTP host name එකක් හරි ඊළඟට home page එකක් හම්බ වෙනවා මෙතනට එනකම් මොනවා හරි doubt තියෙනවද පුතේ කරගත්තද වැඩි මොනවා හරි අවුල් තියෙනවද නැත්තම් හරිද